ඔබ ජයග්‍රහයේ දිනයක් ප්‍රාර්ථනය කරමින් චේන්ජ් වෙතින් අද අපි කතාබහ කරන්නට මේ සූදානම් වෙන්නේ බොහොම සුවිශේෂී මාතෘකාවක්. ඇයි මා බොහොම සුවිශේෂී කිව්වේ? මේ දේ ඔබේ ජීවිතයට අතිශයින්ම වැදගත් නිසායි මම බොහොම සුවිශේෂී කියන කාරණය මුලින්ම ඔබට අවධාරණය කරලා මේ කතාබහ පටන් ගත්තේ. ප්‍රතික්ෂේප වීම. අපිව රිජෙක්ට් වෙනවා. අපි අයින් කරලා දානවා. අපි එපා කියනවා. ඔයා යන්න කියනවා. ප්‍රතික්ෂේප වීම ලොව බලවත්ම අභිප්‍රේරණයයි. ප්‍රතික්ෂේප වීම ලොව බලවත්ම අභිප්‍රේරණයයි. ඉතින් මේ ගැන කතා බහ කරන්නට බොහොම වැදගත්ම කාරණයක් නිසා තමයි ඔබ වෙත මේ තිරින කරන්නේ. මේ ලෝකේ බලවත්ම අභිප්‍රේරණය, එහෙම නැත්නම් බලවත්ම මොටිවේෂන් එක මොකක්ද කියලා ඔබෙන් අහුවොත් එහෙම ඔබට දෙන්නට පිළිතුරක් තියෙනවද? ඔබට දෙන්නට පිළිතුරක් සමහර විට නැති වේවි, සමහර විට මද නිවැරදි පිළිතුරක් වේවි. නැහැ මිත්‍රයා, එහි නිවැරදිම පිළිතුර තමයි රිජෙක්ෂන්, ප්‍රතික්ෂේප වීම තමයි ලෝකයේ තියෙන බලවත්ම අභිප්‍රේරණය. ඊට වැඩිය අභිප්‍රේරණය කරන්න පුළුවන් දෙයක් ලෝකෙ නැහැ. ප්‍රතික්ෂේප වීම, ප්‍රතික්ෂේප කිරීම හැරෙන කොට. ඉතින් මේ ගැන බලද්දී ඔබ කවදා හෝ ආයතනයේදී, එහෙම නැත්නම් ඔබ කවදා හෝ ප්‍රධානියාගේ, ඔබ කවදා හෝ ඔබේ මිතුරෙක්ගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒ කටයුත්ත වෙලා තියෙනවා. එපා කියලා තියෙනවා, ඉන්න එපා කියලා තියෙනවා, ඒක යන්න ඔයා ඕනේ නැහැ කියලා තියෙනවා. ඉතින් විවිධ වචන වලින් ඔබව ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔබ ප්‍රතික්ෂේප වෙලා නැත්නම් ඔබ ඊටාම වාසනාවන්තයෙක් කියලා කියන්නටත් පුළුවන්. ඉතින් මේ ආකාරයට විවිධ ප්‍රතික්ෂේප වීම වලට අපි නිරන්තරයෙන්ම සමාජයේදී මුහුණ දෙනවා. අපි ඔබ රිජෙක්ට් කරලා දානවා. ඉතින් ඒ නිසා ඒ තියෙන தত্ত্বය කොහොමද අපේ ජීවිතයට අභිප්‍රේරණයක් ඇති කරගන්නේ කියන කාරණේ අතිශයින්ම වැදගත්. ඉතින් ඒ ගැන දැනගන්න එක අතිශයින්ම වැදගත්. ඉතින් මේ හේතුව නිසාම අපි මේක එක වැඩසටහනක් විදිහට ඔබට ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වැඩසටහන් පෙළක් විදිහට ඔබගේ දැනීම වර්ධනය කරගන්නට, ඔබව ප්‍රතික්ෂේප කරන වාරයක් වාරයක් පාසා ඔබට නැගී සිටින්න හැකි වපසරිය ශක්තිය නිර්මාණය කරගන්නට හැකියාවක් ලැබෙන ආකාරයට අපි කොටස් කීපයකින් දින කිහිපයක් ඔස්සේ මේ විකාශනය කරනවා. ඉතින් මේ විදිහට බලනකොට ප්‍රතික්ෂේප වීම කියන දේ අමිහිරිම අත්දැකීමක් විදිහට අපිට දකින්නට පුළුවන්. මේක නොවිඳ ඉන්නට අපි කැමති අත්දැකීම, නමුත් අපිට විඳින්නට වෙනවනේ නේද ජීවිතේ ගත කරද්දී. ඉතින් ඒ විදිහට බලද්දි මේක එක පැත්තකින් අමිහිරි අත්දැකීමක් විදිහට අපිට ඒ කරුණු කාරණා ගොනු කරන්න පුළුවන්. අපි යම් දෙයකින් ප්‍රතික්ෂේප වෙලා, රිජෙක්ට් වෙලා කායික වේදනාවක් එක්ක මේක සංසන්දනය කරලා බැලුවොත්, අපි යම් දෙයක් කරන්න ගියා, යම් කටයුත්තකට අත ගහන්න ගියා, යම් ගමනක් යන්න ගියා. ඉතින් මේකදී අපිට ඔන්න අපි දාපු යෝජනාව ප්‍රතික්ෂේප වුණා. මේක යම් කිසි විදිහකින් අපේ ශරීරයට දැනෙන වේදනාව මෙන්න මේ දෙයකටත් සමාන වගේ වේදනාවක් අපිට මේ ප්‍රතික්ෂේප වීම තුළ අපිට ඇති කරනවා. ඉතින් ඒ නිසා මේක දැඩි වේදනාවක් විදිහටත් අපිට දකින්නට පුළුවන්, අපිට හැඟීමක් ඇති කරගන්නට පුළුවන් දෙයක්. මොකද මේක දරා ගන්න ගියාට පස්සේ තමයි මේකේ අසීරුතාවය නැගෙන්නේ. මේ ප්‍රතික්ෂේප වීමක් Tamanට ඇවිල්ලා මේක සමනය කරගන්නට, මේක උදාසීන කරගන්නට අපි දරන උත්සාහයේදී මේක දැනෙන වේදනාව බොහොම බරපතල ආකාරයට අපිට හැඟෙන්නට දැනෙන්නට යනවා. ඒ නිසා මේක බොහොම අසීරු කාරණයක් බවට පත් වෙනවා, මේ ප්‍රතික්ෂේප වීමක් දරා ගැනීම කියන දේ. ඒකට සමකල හැකි වේදනාවක් ගැන බැලුවොත් එහෙම අපිට අපේ ජීවිත අත්දැකීම් එක්ක සටන් කරලා, එහෙම නැත්නම් අපේ ජීවිතයේ තියෙන දේවල් එක්ක අපි සටන් කරනෝනේ නිරන්තරයෙන්. ඉතින් මේ විදිය ගොඩ නැගුණු අයකුණා ඔබ ගැනම ආඩම්බර වෙන්නට ඕනේ. මේ විදියට අපි මේක සමබර කරගෙන, ජීවිතයේ මේ ප්‍රතික්ෂේප වීම සමබර කරගෙන නැගී සිටියානම්, ඉතින් ඒ නිසා මේක බොහොම වේදනාත්මක අත්දැකීමක්. එහෙම නැත්නම් වේදනාව දැනෙන දෙයක් බවටයි මේ ප්‍රතික්ෂේප වීම කියන දේ අපිට ගොනු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එතකොට
මේ අත්දැකීම එහෙම නැත්නම් ප්‍රතික්ෂේප වීමේ අත්දැකීම මෙහෙමයි කියලා කියන්නට තාම වචන නැහැ. ඉතින් ඒ නිසා වචන වලින් විස්තර කරන්න බැහැ මේ ප්‍රතික්ෂේප වීම කියන තුල තියෙන ඒ අත්දැකීම. ඉතින් ඒ නිසා ප්‍රතික්ෂේප වීම බොහොම දරුණු ගණයේ දෙයක් විදිහටත් අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් එතකොට මේ ඔබ ගැන හිතද්දී ඔබට ඔබම සර්වයිව් වෙන්න. එහෙම නැත්නම් ඔබට විසින්ම මේ ප්‍රතික්ෂේප වීමේ තියෙන පීඩාව යම් කිසි විදිහකින් තුලණය කර ගන්නට ඔබ මහත් වූ ආයාසයක් ගත යුතු වෙනවා. ඉතින් එහෙම කරගෙන තමයි ඔබට මේ නැවත නැගී සිටින ආපහු නැගී සිටින්නට ජවයේ ශක්තිය නිර්මාණය කර ගන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා ප්‍රතික්ෂේප වෙච්ච කෙනෙක්ට තමයි ඒ தත්ත්වය දැනෙන්නේ. ප්‍රතික්ෂේප වීම තුල නැවත නැවත ගොඩ නැගෙන කොයිතරම් ආයාසයක් ගත යුතුද කියන කාරණාව. ඉතින් මේ විදිහට බලද්දී ආපහු නැගිටින්නට කොන්ද පණ ඇතුව හිටගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. මේ ප්‍රතික්ෂේප වීම තුල ලබන පන්නරය ඔස්සේ ඒ ලබන ජවය ඔස්සේ ඔබට නැවත බොහොම ආඩම්බරයෙන් බොහොම ගෞරවයෙන් බොහොම ජව සම්පන්නව ඔබට නැවත හිටගන්නට හැකි වපසරිය නිර්මාණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙහෙම බලද්දී මේකේ අත්දැකීමේ තව පැත්තක් විතර බැලුවොත් එහේ මේ අත්දැකීම නොවිඳපු කෙනෙක්ට මේ ජීවිතේ අමුතු රහක් නේ තියෙන්නේ මේ ප්‍රතික්ෂේප වීම තුල නේද? ඔබ ප්‍රතික්ෂේප වීම තුල ඔබට එපා කීම තුල ඔබව අයින් කර දැමීම තුල ඒ තුල තියෙන අමුතුම රහක්. ඉතින් ඒ රහ විඳලා ඒ රහ තුලින් අපිට පුළුවන් නැවත පන්නරයක් ගොඩනගා ගන්නට. ඉතින් ඒ අත්දැකීම නොවිඳි කෙනෙක්ට මේ රහ මිස් වෙනවා. එහෙම නැත්නම් මේ රහ අතපසු වෙනවා. ඒ නිසා අපේ ජීවිතවලට මේ ප්‍රතික්ෂේප වීම කියන එකත් වැදගත් කිව්වොත් නිවැරදි. මේ ප්‍රතික්ෂේප වීම තුළම අපිට පුළුවන්කම තියෙනවා නැවත 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 අපේ ජීවිත ජව සම්පන්නව ඔසවා තබන්නට. එහෙනම් ප්‍රතික්ෂේප වීම කියන දේ භයානක දෙයක්, අශුභ දෙයක්, එහෙම නැත්නම් අකප දෙයක් කියමින් කල්ගත කරන්නට අවශ්‍ය නැහැ. මේ ප්‍රතික්ෂේප වීමම අපිට ජව සම්පන්නව නැගී සිටින්න ආයුධයක් කරගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඔබ අප මේ සම්බන්ධ වෙන්නේ ප්‍රතික්ෂේප වීම ලොව බලවත්ම අභිප්‍රේරණය කියන මාතෘකාවේ යටතේ 4 වෙනි එපිසෝඩ් එකටයි. වයස අවුරුදු 27 දී මෙරලි ස්ට්‍රීප් මේ තරුණියකට අවශ්‍ය වුණේ චිත්‍රපට නිලියක් බවට පත් වෙන්නට. කිං කොං චිත්‍රපටයේ තිර පරීක්ෂණයට යනවා. චිත්‍රපටයේ කාර්ය මණ්ඩලය ඇයගේ මූණ දෙස බලලා පවසන්නේ ඒ චිත්‍රපටය නම් ඔයා හරිම කැතයි කියලා. අවලස්සනයි කියලා. ඉතින් ඇයගේ සිහිනේ උනේ රඟපෑම. ඉතින් ඇය මේ සිහිනේ කර ළඟා වීම නතර කරේ නැහැ. මේ තරම් නිලියන් සිටින ලෝකේ ඇය වැඩිම ඇකඩමි සම්මාන ප්‍රමාණයක් නිර්දේශ වූ ලෝකේ එකම නිලිය බවට ඔන්න පත් වෙනවා. ඇය අද වෙන විට හොලිවුඩ් සුපිරි නිරි නිලියක් බවට පත් වෙලා තියෙනවා. මෙරලි ස්ට්‍රිප් කියන එතුමිය සුවිශේෂී තැනකට මේ හොලිවුඩේ තරුවක් බවට පත් වෙනවා. ඔෆ්රා වින්ෆ්‍රීගේ කළු මහත මූණ මේ රූපවාහිනී තිරයට නොගැලපෙන බව කියු විට ඇය එතනින් නතර වෙන්නේ නැහැ. ඇය ලෝකේ වැඩිම ආදායමක් ගෞරවයක් හිමි රූපවාහිනී නිවේදිකාව බවට ඇය පත් වෙනවා. අපි මේ ගැන කතා කරමු ඊළඟ එපිසෝඩ් එක දක්වා ඔබ රැඳී සිටින්න.